අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡා ශාසන ඉතිහාසයේ පළවෙනි පරිච්ඡේදයේ 19 වෙනි කොටස. මේ වෙද්දි කොටස් 18ක් සාකච්ඡා කරලා පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව තුළ අප්ලෝඩ් කරලා තියෙනවා, නාලිකාවට දාලා තියෙනවා. නාලිකාවෙන් ඔබට පුළුවන් අපි දාලා තියෙන වීඩියෝ අනිකුත් වීඩියෝ නරඹන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. විශේෂයෙන්ම අපි මේ පාඩම් කොටස් සාකච්ඡා කරගෙන යද්දී ප්‍රශ්න පත්‍ර වලට ප්‍රශ්න සකස් වෙන්නට පුළුවන් ආකාරයන් පිළිබඳවත් සාකච්ඡා කරමින් සිටිනවා. තව ටික දවසක් තමයි විභාගය සඳහා නියමිතව තියෙන්නේ. එනිසා අපි ඉක්මනින් මේ පාඩම් සාකච්ඡා කිරීම සිදු කරමු. ශාසන ඉතිහාසයේ පොතේ තියෙන විශේෂ මාතෘකාවක් කාන්තා විමුක්තිය. කාන්තා විමුක්තිය කියන මාතෘකාව විශේෂ මාතෘකාවක්. ඉතින් බලමු කාන්තා විමුක්තිය පිළිබඳව කතා කරද්දී අපිට මොනවද සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා. කාන්තා විමුක්තිය. වෛදික යුගයේදී කාන්තාවට උසස් තැනක් ලැබී තිබුණත් බ්‍රාහ්මණ ඉගැන්වීම් යටතේ ඇයට හිමිව තිබුණේ පහත් ජීවන ක්‍රමයකි. වෛදික යුගයේදී කාන්තාවට උසස් තැනක් හිමි වෙලා තිබුණා. බ්‍රාහ්මණ ඉගැන්වීම් යටතේ බ්‍රාහ්මණික ඉගැන්වීම් සමාජය තුළ දැඩිසේ ක්‍රියාත්මක වෙන්න ගත්තට පස්සේ අර වෛදික යුගයේ තිබුණු කාන්තාවට ලැබිලා තිබුණු ගෞරවාන්විත භාවය නැති වුණා. වෛදික යුගයේ කාන්තාවට ගෞරවාන්විත භාවයක් තිබිලා තියෙනවා. බ්‍රාහ්මණ ඉගැන්වීම් යටතේ බ්‍රාහ්මණ යුගයේදී කාන්තාව පහත හෙලීමක් සිදු වෙලා තියෙනවා, සිදු කරලා තියෙනවා, පහත හෙලීමට පත් කරලා තියෙනවා. බමුණු දහමට අනුව දෙමව්පියන් මලපසු පුතකු විසින් ශ්‍රාද්ධ නම් පූජාවක් පැවැත්විය යුතු විය. බමුණු දහමට අනුව දෙමව්පියන් මැරුණට පස්සේ පුතා විසින් කරන්නට ඕන ශ්‍රාද්ධ කියන පූජාව. ඉතින් එබැවින් ගැහැණු දරුවෙකුගේ උපත ගැන දෙමව්පියෝ බිය වූහ. ගැහැණු දරුවෙක් ඉපදුනොත් ඒ ශ්‍රාද්ධ කියන පූජාව කිරීමට පුතෙක් නැති නිසා ගැහැණු දරුවෙක් ඉපදීම පිළිබඳව ಭಾರತೀಯ සමාජයේ දෙමව්පියන් බියෙන් තමයි හිටියේ. කාන්තාවන් කුඩා කල පියා යටතේත්, තරු කල ස්වාමියා යටතේත්, මහලු කල පිරිමි දරුවන් යටතේත් ජීවත් විය යුතු අතර ස්වතන්ත්‍රව හැසිරීමට ඇයට ඉඩක් නොවිය. කුඩා කාලයේ පියා යටතේත්, ස්වාමියා යටතේත්, පිරිමි දරුවන් යටතේත් කටයුතු කළ යුතුයි. ඉතින් බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව කාන්තාවක් වාසය කළ යුතු අවස්ථාවන් තුන තමයි කුඩා කාලයේ පියා යටතේ සිටීම, තරුණ කාලයේ ස්වාමියා යටතේ සිටීම, මහලු වියටපත් වුණාට පස්සේ පිරිමි දරුවන් යටතේ සිටීම. කුඩා කාලයේ පියා යටතේ, තරුණ කාලයේ ස්වාමියා යටතේ, මහලු වුණාට පස්සේ පිරිමි දරුවන් යටතේ තමයි කාන්තාවට සිටින්නට පුළුවන්කම තිබුණේ. ස්වතන්ත්‍රව තමන්ගේ කැමැත්තට අනුව, තමාගේ රුචිකත්වයට අනුව කටයුතු කිරීමේ හැකියාවක් කාන්තාවට තිබුණේ නැහැ. ආගමික වශයෙන් කිසිම අයිතිවාසිකමක් නොතිබිනි. ආගමික වශයෙන් කිසිම අයිතිවාසිකමක් කාන්තාවට තිබුණේ නැහැ. ඇය වෙනුවෙන් වේද ගීයක් ගායනා කරනු තබා එවැන්නක් ශ්‍රවණය කිරීම පවා දඩුවම් ලැබිය යුතු වරදක් විය. ඇය වෙනුවෙන් වේද ගීයක් ගායනා කරනවා ගායනා කරන්න කිසිසේත්ම අවසරයක් නැහැ. ඒ වගේ වේද ගීතයක් ශ්‍රවණය කිරීමට යොමු වුණොත්, ශ්‍රවණය කළොත් දඬුවම් දෙන්නට පවා ඒ කාලේ බ්‍රාහ්මණික සමාජයේ හුරු පුරුදු වෙලා හිටියා. කාන්තාවට ඒ වගේ ආගමික නිදහසක් තිබුණේ නැහැ. මෙවැනි පරාධීන තත්වයක පසු කාන්තාවට බුදු සමයෙන් ඉමහත් සහනයක් සැලසිනි. බුදු සමයෙන් සහනයක් සැලසුනා මේ වගේ තිබුණු තත්වය නැති කර ගැනීම සඳහා. අපි බලමු වෛදික යුගයේ කාන්තාවට උසස් තැනක් තිබුණාට බ්‍රාහ්මණික ඉගැන්වීම යටතේ තත්වයේ පහත හෙලීමක් සිදු වෙනවා. දෙමව්පියන් මැරුණට පස්සේ පුතකු විසින් සිදු කරනු ලබන ශ්‍රාද්ධ කියන පූජාව පැවැත්වීමට
පුතෙකු විසින් කටයුතු කළ යුතු නිසා දරුවෙක් ඉපදෙද්දී ගැහැණු දරුවෙක් ඉපදීම පිළිබඳ දෙමව්පියන් දැඩි බියකින් ඉඳලා තියෙන්නේ. එවැගේම ස්වතන්ත්‍රව කටයුතු කරන්නට අවසරයක් නැති කාන්තාව පියා යටතේ කුඩා කාලයේදී, ස්වාමියා යටතේ තරුණ කාලයේදී සහ මහලුවියට පත් වුණාට පස්සේ දරුවන් යටතේ සිටිය යුතුයි කියලා බමුණන් විසින් පනවලා තිබුණා. ආගමික වශයෙන් කිසිම අයිතිවාසිකමක් මේ කාන්තාවන්ට තිබුණේ නැහැ. ඒ වෙනුවෙන් වේද ගීත ගායනා කිරීමටවත්, ගායනා කරන වේද ගීත ශ්‍රවණය කිරීමටවත් කාන්තාවට අවසරයක් තිබුණේ නැහැ. මේ වගේ පරාදීන තත්වයක පසු වෙච්ච ಭಾರತೀಯ සමාජය තුළ ගෞතම ලෝතුරා බුදුරජාණන් වහන්සේ කාන්තාවට විශාල තැනක් ලබා දීලා තියෙනවා. තම බිසවට දුවක ලැබූ බව ඇසූ පසේනදී කොසල් රජතුමා බොහෝසේ දුක් වූයේ එහිදී බුදුරදුන්ට මෙසේ පවසා ඇත. තමන්ට දුවක් ඉපදුනා කියලා බුදුරජාණන් වහන්සේ සමග එක්තරා අවස්ථාවකදී කොසල් මහරජතුමා කතා කරමින් සිටිනවා. රාජපුරසේ කැවිල්ලා මල්ලිකා දේවිය දියණියක් බිහි කරපු බව ප්‍රකාශ කරනවා. ඒ වෙද්දී බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කරමින් කතා කරමින් තමයි හිටියේ මේ කොසල් රජතුමා. ඉතින් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට කොසල් රජතුමා මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමාට මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. මහරජා, නැනවත් වූ සිල්වත් වූ නැදිමයිලන් දෙවිකොට සලකන්නා වූ පතිවත රකින්නා වූ කාන්තාව පවා ශ්‍රේෂ්ඨ වන්නේය. එවැනි තැනැත්තියකගේ දරුවා දේශයන් පාලනය කරන දක්ෂයෙක් වේ. රාජ්‍ය අනුශාසනය කරන්නේද එවැනි යහපත් භාර්යාවන්ගේ පුතණුවෝ වෙති. මේ හැරත් ධර්මය අවබෝධ කිරීමේදී නොවන ඇත්නම් ස්ත්‍රී භාවයේ බාධාවක් නොවන බව බුදු සමයෙන් අවධාරණය කොට ඇත. බුදුරජාණන් වහන්සේ මේ කොසල් රජතුමාට කරන ප්‍රකාශයේ මහරජා නැනවත් වූ ඥානවන්ත කාන්තාව, සිල්වත් වූ කාන්තාව, නැදිමයිලන් නැන්දට මාමට දෙවියන් සේ සලකලා කටයුතු කරන, පතිවත ආරක්ෂා කරන කාන්තාව පවා ශ්‍රේෂ්ඨ කාන්තාවක් බවට පත් වෙනවා. හැබැයි නැනවත් වෙන්නට ඕන, සිල්වත් වෙන්නට ඕන, නැදිමයිලන් දෙවියන් සේ සලකා කටයුතු කරන්නට ඕන, පතිවත රකින කාන්තාවක් විය යුතුයි. ඒ වගේ කාන්තාවක් පවා අති ශ්‍රේෂ්ඨ උතුම් කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එවැනි තැනැත්තියකගේ දරුවා, ඒ වගේ නැනවත් සිල්වත් නැදිමයිලන් දෙවියන් සේ සලකලා කටයුතු කරන, පතිවත ආරක්ෂා කරන කාන්තාවකගේ දරුවෙක් තමයි දේශය පාලනය කරන්නේ, රාජ්‍යත්වයට පවා පත් වෙන්නේ. රාජ්‍ය අනුශාසනය කරන්නේද එවැනි යහපත් භාර්යාවන්ගේ පුතණුවෝ වෙති. රාජ්‍යයට අනුශාසනා කරන්නේ, රජවරුන්ට අනුශාසනා කරන්නටත් සුදුසු වෙන්නේ වගේ උතුම් ගුණධර්මයන්ගෙන් යුක්ත කාන්තාවකගේ දරුවෙක් බව, පුතෙකු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සෑම රජ කෙනෙක්ටම, සෑම අනුශාසකයෙක්ටම, සෑම බුදුවරයෙක්ටම මවක් සිටිනවා. ඉතින් එහෙමනම් උත්තරීතර කාන්තාව නිසා තමයි උතුම් වූ බුදුවරු පහළ වීම සඳහා බෝසත්වරු ලෝකයට බිහි කරන්නේ. රජවරු, අනුශාසකයන්, පඬිවරු බිහි වෙන්නේ උතුම් වූ කාන්තාවන් නිසාමයි කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා. ධර්මය අවබෝධ කිරීමේදී නුවණ ඇත්නම්, ධර්මය අවබෝධ කරගැනීමේදී නුවණ තියෙනවා නම් ස්ත්‍රී භාවය බාධාවක් නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. මේ தත්ත්වයේ යටතේ පිබිදී සිටි කාන්තා සමාජය බුදුදහම වැළඳ ගැනීමේ යොහුසුළු විය. ඔවුන් වෙනුවෙන් භික්ෂුණී සමාජයේ පිහිටවීම නිසා ආගමික වශයෙන් තම අයිතිවාසිකම් ලැබීමටද ඔවුහු වාසනාවන්තයෝ වූහ. මේ தත්ත්වයේ යටතේ ලොකු ප්‍රබෝධයක් කාන්තා සමාජය තුළ කාන්තාවන් අතර බුදුදහම කෙරෙහි ඇති වුණා. බුදුදහම වැළඳ ගැනීමේ යොහුසුළු ක්‍රියාමාර්ගවල යෙදුනා කාන්තාව. භික්ෂුණී සමාජයේ පිහිටවීම නිසා ආගමික වශයෙන් අයිතිවාසිකම් ලැබීම
වාසනාවන්ත අවස්ථාවක් විදිහට සලකලා කාන්තාවන් විසින් කටයුතු කළා. ඒ තත්ත්වය උදා කරලා දුන්නේ භික්ෂුණී ශාසනය ආරම්භ කරලා බුදුරජාණන් වහන්සේ. මේ සමගම බුදු සමයේ ව්‍යාප්තිය උදෙසා පිටිවහලක් සැලසිනි. මේ ව්‍යාප්තිය සඳහා බුදු සමයේ ව්‍යාප්තිය සඳහා කාන්තාව භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම, කාන්තාව කෙරෙහි යහපත් ආකල්පයක් දැරීම, ආගමිකමේ වශයෙන් අයිතිවාසිකම් ලබා දීම, ආගමිකමේ වශයෙන් කාන්තාවට තැනක් හිමි කර දීම නිසාත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු සාර්ථක කරගන්නට හැකියාව ලැබුණා. කාන්තාවෝ 10,000 ගණනින් බුදු සමයේ වැළඳගත්. මේ නිසා කාන්තාවන් 10,000 ගණනින් සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙච්ච ආකාරය ගැන අපි ශාසන ඉතිහාසය පිළිබඳව, බෞද්ධ සාහිත්‍ය පිළිබඳව තොරතුරු සාකච්ඡා කරද්දී ඉගෙනගෙන තියෙන බුදු සමයේ පැතිරීමටද මේ හේතුවක් විය. කාන්තාවන් විසින් බුදුදහම කෙරෙහි දක්වන්නට යෙදුණු ආකල්පය නිසා බුදුදහම පැතිර යාමට විශාල පිටුබලයක් හේතුවක් බවට පත් වුණා. එන අපි මේ කතා කළේ කාන්තා සමාජයේ සම්බන්ධව, කාන්තා විමුක්තිය සැලසීම සම්බන්ධව තොරතුරු ශාසන ඉතිහාසයේ පොතේ දැක්වෙන විදිහට. ඉතින් නැවතත් ඔබට ඒ කොටස් නරඹන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි කතා කරමු නිදහස් චින්තන ක්‍රමය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ සිතීම සහ විමසා බලා කටයුතු කිරීමට අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඉතින් කොහොමද ඒ තත්ත්වය උදා කරලා දුන්නේ? ඒ තත්ත්වය කොයිතරම් දුරට ධර්ම ප්‍රචාර කටයුතු බුදු සමයේ ව්‍යාප්තියට හේතුවක් වුණාද කියලා කතා කරමු. හින්දුන්ගේ ආගමික සංකල්පනා මත සීමිත සමාජ ජීවිතයකට ඇබ්බැහි වී සිටි භාරතීය වැසියාට බුදු සමය මහත් ආශිර්වාදයක් විය. හින්දුන්ගේ ආගමික සංකල්පනා මත සීමිත සමාජ ජීවිතයකට තමයි, සුළු සමාජ ජීවිතයක් තමයි තිබුණේ, සුළු සමාජ ජීවිතයකට තමයි ඇබ්බැහි වෙලා හිටියේ. එහෙම හිටපු භාරතීය වැසියන්ට බුදු දහමත් එක්ක විශාල ආශිර්වාදයක් ලැබුණා. තර්කයට නතු වී, ශ්‍රෘතියට ගැති වී, විශ්වාසයට යට වී, සත්‍ය සෙවීමේ මංමුලා වී ඔවුහු කල් ගෙවූහ. හින්දුන්ගේ ආගමික සංකල්පනා මත තිබුණු සීමිත සමාජ ජීවිතයේ ස්වභාවය තමයි තර්කයට නතු වෙනවා, ශ්‍රෘතියට නතු වෙලා, විශ්වාසයට යට වෙලා, සත්‍ය සෙවීමේ මන්මුලා වෙලා කටයුතු කරපු පිරිසක්. ඉතින් භාරතීය සමාජයේ මේ තිබුණු තර්කයට නතුවීම, ශ්‍රෘතියට ගැතිවීම, විශ්වාසයට යටවීම, සත්‍ය සෙවීමේ මන්මුලා වීම කියන තත්ත්වය නැති කරන්නට නිදහස් චින්තන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ ලෝකයට, භාරතීය සමාජයට හඳුන්වා දුන්නා. බුදු සමයේ නිදහස් චින්තනයට සහ විමසීමට මඟ පෙන්වන්නක් විය. බුදුදහම නිදහස් චින්තනයකට සහ විමසා බලා කටයුතු කරන්නට අවස්ථාව උදා කරලා දුන්නු දර්ශනයක් වුණා. බුදුදහමේ ඉගැන්වෙන නිදහස් චින්තනය කාලාමයන්ගේ ගමේදී බුදුරදුන් පැහැදිලි කොට ඇත. කාලාමවරුන්ගේ ගමේදී කේසපුත්තේ කාලාමයන්ට බුදුරජාණන් වහන්සේ මේ නිදහස් චින්තනය පිළිබඳව කාලාම සූත්‍ර දේශනාවේදී මනාව දේශනා කරලා තියෙනවා. කාලාමවරු නැනවත්වද විවිධ ශාස්ත්‍රවරුන්ගේ ඉගැන්වීම් නිසා අතරමං වී සිටියෝය. කාලාමවරු කියන්නේ ගොඩක් නැනවත් පිරිසක්. හැබැයි නැනවත් පිරිසක් වුණාට විවිධ ශාස්ත්‍රවරුන්ගේ ඉගැන්වීම් නිසා අතරමං වෙලා හිටියා. විවිධ ශාස්ත්‍රවරුන්ගේ ඉගැන්වීම් නිසා මේ කියන කාලාමවරු අතරමං වෙලා හිටියා. ඔවුන් තුළ සැක ඇතිවීම යුක්ති සහගත බව පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ සත්‍ය ධර්මය, නිවැරදි මාර්ගය සොයා ගන්නා ක්‍රමය ඔවුනට පැහැදිලි කළහ. සත්‍ය ධර්මය, නිවැරදි මාර්ගය හොයාගන්න ආකාරය පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේදී කාලාම වරුන්ට දේශනා කළා තියෙන්නේ. සත්‍ය ධර්මය, නිවැරදි මාර්ගය සොයා ගැනීමේ ක්‍රමය සොයා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ
තමන්ගේ අනුගාමික පිරිසට කාලාම පිරිසට මාර්ගය කියලා දුන්න. බුදුරදුන් නිතර සැරිසැරූ සොළොස් මහා ජනපදවාසීහු දහස් ගණනින් බුදුදහමේ පිහිට සොයා පැමිණියහ. ඊට කලින් අපි තව ටිකක් සාකච්ඡා කරමු. කොහොමද බුදුරජාණන් වහන්සේ මේ නිදහස් චින්තනයට කාලාම සූත්‍රය පාවිච්චි කළේ කියලා. මා තක්ක හේතු, මා ණය හේතු, මා ආකාර පරිවිතක්කේන, මා සමනෝ නොගරු, ඔය විදිහට පිටක වල දැක්වෙච්ච පමණින්, තර්කයට හසු වූ පමණින්, තමන්ගේ ශාස්තෘවරයා ගරු කළ යුතු කෙනෙක් නිසා, ඒ වගේම අතීතයේ සිට පවතින විශ්වාසයක් කියලා ඒ විදිහට පිළිගන්නේ නැතිව ධර්මය අවබෝධ කරගත යුතු ආකාරයේ කාලාම සූත්‍රයේදී දේශනා කොට වදාළා. බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේදී දේශනා කළේ නිදහස් චින්තනය. ඒ වගේම වීමංසක වගේ සූත්‍ර දේශනාවන් තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් වහන්සේ පිළිබඳව පවා තමන්ගේ උතුම් වූ බුදු ගුණ, තමන්ගේ ධර්මයේ, තමන්ගේ ශ්‍රාවක සංඝයා පිළිබඳව පවා සොයා බලා විමසා කටයුතු කරන්නට කියන අනුශාසනාව කරලා තියෙනවා. එහෙනම් ಭಾರತೀಯ සමාජය තුළ තිබුණු පීඩාකාරී තත්ත්වය, තර්කය පදනම් කරගත්, ශෘතිය පදනම් කරගත් විශ්වාසයට විශ්වාස මත, වැරදි විශ්වාස මත කටයුතු කිරීම, සත්‍ය සෙවීම, වැරදි සහගත සීලබ්බත පරාමාස වගේ තත්ත්වයන් තුළින්, වැරදි ව්‍රත සමාදානයන් තුළින් සත්‍ය සෙවීම වගේ තත්ත්වයන්ගෙන් මුද මිදිලා නිවැරදි මාර්ගයකට යොමු වීමේ නිදහස් චින්තන ධාරී පිරිසක් බිහි කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ඒ මඟ පෙන්වීම හේතු වෙලා තියෙනවා. බුදුරදුන් නිතර සැරිසැරූ සොළොස් මහා ජනපද වාසීහු දහස් ගණනින් බුදුදහමේ පිහිට සොයා පැමිණිහ. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් කටයුතු කරපු සොළොස් මහා ජනපද වල හිටපු දහස් ගණන් පිරිස් බුදුරජාණන් වහන්සේ සොයාගෙන පැමිණීමට බුද්ධිමත් පිරිස් කටයුතු කරපු ආකාරය මීට කලින් පාඩම් වලදී සාකච්ඡා කරලා තියෙනවා. සත් ශාස්ත්‍රූ වරුන් වැනි ආගමික නායකයන් පවා අභිභවා දඹදිව බුදු සමය පැතිර යාමට එක් හේතුවක් වූයේ මේ නිදහස් චින්තන මාර්ගයයි. සත් ශාස්ත්‍රූවරු කියන්නේ ಭಾರತೀಯ සමාජයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේදී ඉතාමත් පිළිගැනීමකට පත් වෙලා හිටපු පිරිසක්. ඒ පිළිගැනීමට පත් වෙලා හිටපු පිරිස සත් ශාස්ත්‍රූවරු අභිභවමින් බුදුරජාණන් වහන්සේගේ දර්ශනේ, දේශනේ ලෝකයේ තුල, ಭಾರತೀಯ සමාජය තුල ව්‍යාප්ත වුණා. ඒ සඳහා හේතු වුණේ බුදුරජාණන් වහන්සේගේ නිදහස් චින්තනය, නිදහස් මතධාරී චින්තන රටාව තමයි ඒ සඳහා හේතු වුණේ. ඉතින් කාන්තාව පීඩාවට පත්ව සිටි යුගය සහ කාන්තාව ගෞරව ලබන තත්ත්වයට පත්ව සිටි යුග දෙක දක්වන්න කියලා අපෙන් ඇහුවොත්, වෛදික යුගයේ කාන්තාව උසස් තැනක් හිමිව තිබූ අතර බ්‍රාහ්මණික ඉගැන්වීම් අනුව බ්‍රාහ්මණ යුගයේදී කාන්තාවට පහත් තැනක් හිමිව තිබුණු බව, පුතකු විසින් දෙමව්පියන් මලපසු කළ යුතු පූජාව, බ්‍රාහ්මණික සමාජය තුළ විශ්වාස කළ පූජාව ශ්‍රාද්ධ කියන පූජාව, කාන්තාව කල්ගත කළ යුතු ආකාරයන් වයස් සීමාවන් අනුව වර්ගීකරණය කරලා තියෙන ආකාරය, කුඩා කල පියා යටතේ, තරුණ කාලයේ ස්වාමියා යටතේ, මහලු කාලයේ පිරිමි දරුවන් යටතේ කියන ඉගැන්වීම, ආගමික අයිතිවාසිකම් තිබුණේ නැති සමාජයක වේද ගී ගායනා කිරීම, වේද ගී ශ්‍රවණය කිරීම වගේ නිදහසක් ආගමික මේ වශයෙන් කාන්තාවට තිබුණේ නැහැ. තමන්ගේ බිසවට මල්ලිකා දේවියට දියණියක් බිහිවීම පිළිබඳව කනස්සල්ලේට කනගාටුවට පත්වෙච්ච රජතුමාට බුදුරජාණන් වහන්සේ සිත සකස් කරගෙන කටයුතු කළ යුතු ආකාරය ගැනත්, කාන්තාවගේ පවතින වූ උත්තරීතර භාවයත් ප්‍රකාශ කරපු ආකාරයේ මහරජ නැනවත් වූ, සිල්වත් වූ, නැදිමයිලන් දෙවිකොට සලකන්නා වූ, පතිවත රකින්නා වූ කාන්තාව පවත් ශ්‍රේෂ්ඨ වන්නේය. එවැනි තැනැත්තියකගේ දරුවා දේශයන් පාලනය කරන දක්ෂයෙක්වේ රාජ්‍ය අනුශාසනය කරන්නේද එවැනි යහපත් භාර්යාවන්ගේ පුතනුවෝ වෙති කියන ප්‍රකාශය.
කරමින් බුදුරජාණන් වහන්සේ කාන්තාවට විමුක්තිය ලබා ගැනීම සඳහා අවස්ථාව උදා කරලා දෙනවා. ධර්මය අවබෝධ කිරීමේ නුවණ ඇත්නම් ස්ත්‍රී භාවය බාධාවක් නොවේ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව වෙන්නේ ධර්මය අවබෝධ කිරීමේ නුවණ ඇත්නම් ස්ත්‍රී භාවය බාධාවක් නොවේ කියලා. වගේම භික්ෂුණී ශාසනය ආරම්භ කළා. භික්ෂුණී ශාසනය ආරම්භ කරලා ආගමික ඓතිහාසිකම් ලබා දීලා කටයුතු කිරීමත් එක්ක බුදුදහම ව්‍යාප්ත වෙමින් කාන්තාව අතරට බුදුදහම ප්‍රසිද්ධ දහමක් බවට පත්ව ගියා. කාන්තාව සිය දහස් ගණනින් සම්බුද්ධ ශාසනයට ඇතුළත් වුණා. චින්තන නිදහස ගැන කතා කරද්දී භාරතීය සමාජයේ ස්වරූපය තමයි තර්කයට නැතුවීම ගැති. ශෘතියට ගැතිවීම, විශ්වාසයට යටවීම, සත්‍ය සෙවීම, මන්මුලාවීකරණ කරපු දෙයක්. ඉතින් ඒ தත්ත්වයේ යටතේ කාලාම දේශයේදී වරක් කාලාමයන් විසින් බුදුරජාණන් වහන්සේගෙන් විවිධ ශාස්ත්‍රවරු විසින් ලෝකයේ පිළිබඳ දේශනා කරන ඉගැන්වීම් පිළිබඳව සඳහන් කරනවා. එහිදී බුදුරජාණන් වහන්සේ කාලාමවරුන්ට දේශනා කරනවා සත්‍ය ධර්මය නිවැරදි මාර්ගය හොයාගන්න ආකාරය පිළිබඳව කරුණු 10කින් දේශනා කරලා තියෙනවා. සත්ශාස්ත්‍රවරු වගේ ආගමික නායකයන් පවා දඹදිව බුදු සමය පැතිර යනවත් එක්ක අභිභවා යනවා බුදුරජාණන් වහන්සේගේ නිදහස් මතවාද මතධාරී චින්තන ක්‍රමයක් එක්ක ව්‍යාප්ත වෙන බුදුදහම. ඉතින් එහෙමනම් අපි ඒ සාකච්ඡා කළේ කාන්තා විමුක්තිය සහ චින්තන නිදහස කියන මාතෘකා යටතේ තියෙන තොරතුරු. එසේනම් ඊළඟ පාඩමෙන් 20 පාඩමෙන් අපි හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ පාඩමින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.